නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තෙරුවන් සරණයි පින්වත් හැමදෙනාටම එවගේම සදහම් සිතුවිලි ශ්‍රවණය කරන නරඹන ඔබ හැම දෙනාටම පින්බර උදෑසනක් ප්‍රාර්ථනා කරනවා යහපතක්ම සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා පින්වත්නි අද මේ හිමිදිරි උදෑසන කාලයේදීත් ඔබ සූදානම් වෙන්නේ ඔබේ ජීවිතයට වටින වැදගත් වන අවශ්‍ය වන ඔබේ ජීවිතයේ පුරාවටම පවත්වගෙන යාමට හැකියාව ලැබෙන දහම් සිතුවිල්ලක් ඔබේ ජීවිතයට එකතු කරගැනීම සඳහා පින්වත්නි අපිට බුදුරජාණන් වහන්සේගේ දේශනාව උපකාරී වෙන්නේ මේ භවය යහපත් කර ගැනීමට වගේම පරලොව ගමන යහපත් කර ගැනීම සඳහා කෙනෙකුට හිතෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ දේශනාව පරලොවට පමණක් දේශනා කරපු එකක් තවත් වෙලාවකදී හිතෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ දේශනාව මෙලව ජීවිතයේ ගත කිරීමට පමණක් දේශනා කරපු එකක් කියලා. නෑ පින්වත්නි. මේක මෙලව පරලොව දෙකෙහිම දියුණුවට දේශනා කරපු එකක්. සමහර වෙලාවට මේ ලෝකේ අපි කොච්චර පින්දහම් සිද්ධ කරත් කොච්චර උත්සාහ කරවුවත් මේ භවයේදී පින්වත්නි සමහර වෙලාවට අපිට නිවන අවබෝධ කරගන්න එම නැත්තම් මාර්ග ඵලවලට පත් වෙන්න බැරි වෙන්න පුළුවන්. ඒක 100%ක් අපිට විශ්වාස නැහැ. අපි උත්සාහ කරනවා, වීරිය කරනවා, අපි විවිධ පාරමිතාවන් වලට සම්බන්ධ වෙනවා, විවිධ පින්කම් කුසල් වලට සම්බන්ධ වෙනවා. හැබැයි ඒ පින්කම් වලට සම්බන්ධ වුණාට අපිට බලාපොරොත්තු වෙන තැනට යන්න බැරි වෙන්න පුළුවන්. ඒ තැනට යන්න බැරි වුණාට පස්සේ පරලොව ගමනේදී හෝ එම නැත්තම් මතු භවයකදී හෝ නිවන් දැකීමේ පරමාර්ථය කැමැත්ත ඡන්දේ අපිට තියෙන නිසා ඒක සාධනය කරගන්න පුළුවන්කමක් තිබෙනවා. කෙසේ නමුත් අද දවසේ මම මේ උදෑසන කාලේ බලාපොරොත්තු වෙන්නේ ඔබේ පරලොව ගමනට වගේම මෙලව ගමනට වැදගත් වෙන එහෙම නැත්තම් මේ ලෝකේ ජීවත් වෙන්නට වැදගත් වෙන දහම් කරුණු හතරකට ඔබේ අවධානය යොමු කිරීම සඳහා එව තමයි පින්වතුනි සතර අගතියෙන් අගතියටපත් නොවි ජීවත් වෙන්නේ කොහොමද කියන කාරණය තමයි මේ උදෑසන කාලයේම අද පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඔබ මේ පිළිබඳව අහලා ඇති. ඔබ මේ පිළිබඳව දැනුවත්තාවයක් ඇති. දැනටමත් ඔබ කල්පනා කරන ඇති සතර අගතියෙන් අපි බණ අහලා තියෙනවා. සතර අගතියටපත් වීමේ වරද්ද ගැන අපිට අවබෝධයක් තියෙනවා කියන එක ඔබට වැටහීමක් තියෙනවා. නමුත් පින්වතුනි මේ වෙලාවේ අපි ඒ වැදගත් වෙන කාරණේ තව ටිකක් දැනගන්න. අපි අවබෝධය පුරුල් කර ගැනීම සඳහා අපි ටිකක් විමර්ශනය කරලා බලමු සතර අගතියෙන් අගතියට පත් නොවි ජීවත් වීමේ වැදගත්කම කොච්චරද කියලා. පින්වතුනි සතර අගතිය ගත්තට පස්සේ පළවෙනි එක තමයි ඡන්දය. ඡන්දය කියන එක තමයි පළවෙනි එක. ඡන්ද කියන්නේ පින්වතුනි කැමැත්තට. එම නැත්තම් ලැබියාව රුචිකත්වය ඇල්ම කියන පර්යාය පදවලින් ගන්න පුළුවන් බහුවචන වලින් ගන්න පුළුවන් මේ ඡන්දේ කියන එක මේ ළඟින් යන තේරුම. ඒතර ඡන්දයෙන් අගතියටපත් වෙනවා කියන එකේ ඒ තේරුම මොකද්ද? පින්වතුනි ඡන්දයෙන් අගතියටපත් වෙනවා කියන්නේ කැමැත්ත නිසා අපි පින්වතුනි අපේ තිබෙන මාර්ගයේ වසා ගැනීම. එහෙම නැත්නම් මේක සමාජීය වශයෙන් ගත්තට පස්සේ සමාජීය කැමැත්ත නිසා උල් කරලා දෙමීම. ඒ වගේම ආයතනික වශයෙන් ගත්තට පස්සේ ආයතනය කැමැත්ත නිසා අවුල් කර ගැනීම, අවුල් කරලා දෙමීම. නිවස ගත්තට පස්සේ නිවස කැමැත්ත හින්දා අවුල් කරලා දාන එක. දැන් බොහොමද මේ කැමැත්ත හින්දා අපි අපේ තැන් නැති කරලා දාගන්නේ? පිටුතුනේ කැමැත්ත කියන එක අපි හැමදෙනාටම තියෙනවා. ඒකේ වැරද්දක් නැහැ. අපි කැමති මිනිස්සු ඉන්නවා. අපි කැමති තැන් තියෙනවා. අපි කැමති වස්තු තියෙනවා. අපි කැමති වචන තියෙනවා. අපි කැමති ස්ථාන තියෙනවා. මේ හැමදේම අපිට තියෙනවා. කැමැත්තේ දුර්වලතාවයක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. කැමැත්තෙන්
අගතියට පරතරට යන්න එපා කියලා බුදුහාමුදුරුව පෙන්වන්නේ. ඇයි කැමැත්තෙන් පරතරට යන්න එපා කියලා කියන්නේ? පින්වතුනි, කැමැත්තෙන් පරතරට ගියාට පස්සේ අපිට නිශ්චිත අවස්ථාවට පැමිණෙන්න බෑ. ඒ වගේම හරි වැරද්ද තේරුම් ගන්නට බෑ. නිවර්දිතාවය වටහා ගන්න පුළුවන්කමක් වෙන්නේ නැහැ කැමැත්තෙන් අගතියට ගියාට පස්සේ. දැන් උදාහරණයක් අරන් බලමු. අපි කැමැතිම කෙනෙක් ඉන්නවා, හරි ජනප්‍රියයි. එයා හරි ප්‍රසිද්ධයි. ඒ වගේම තමයි එයා සමාජයේට හොඳ වැඩ ගොඩක් කරලා තියෙනවා. යහපත් දේවල් ගොඩාක් කරලා තියෙනවා. හැබැයි පිංගතුනි, මේ කැමැත්ත නිසා අපි කැමති වෙන්නේ නැහැ ඊට පස්සේ එයා සිද්ධ කරන වැරදි වැඩ පිළිගන්න. එහෙමනේ සිද්ධ වෙන්නේ සමාජයේ නේද? එයාට ගොඩාක් කැමති වුණාට පස්සේ එයාගේ තිබෙන පෞරුෂයට, එයාගේ තිබෙන යහපත්කමට, එයා අපිට දීපු දේවල් වලට, අපිට සිද්ධ කරපුවාට, අපිත් එක්ක කතා බහ කරපුවාට, එයාගේ ජනප්‍රියතාවයට ලොල්ුණාට පස්සේ, ඒ ඡන්දයෙන් අගතියට ගියාට පස්සේ පුද්ගලයෝ තේරුම් ගන්නට, පුද්ගලයෝ වටහා ගන්නට, පුද්ගලයාගේ වැරද්දක් අපිට තේරුම් ගන්නට බැරිකමක් සිද්ධ වෙනවා. එයාගේ නරක පේන්නේ නැහැ. ඒ වගේම තමයි එයාගේ අයහපත පේන්නේ නැහැ. එයාගෙන් වෙන අයහපත් දේ පේන්නේ නැහැ. පිංගතුනි, ඡන්දයෙන් අගතියට යෑමේ ප්‍රතිඵලය තමයි සුදුස්සාට සුදුසු තැන නැතිවීම. අපේ රටේ, අපේ පාසල තුල, අපේ ගෙදර තුල, ඔබේ ආයතනය තුල, අපේ රට තුල මේ ඡන්දයෙන් අගතියට යාම නිසා සුදුස්සාට සුදුසු තැන් නැති වෙලා තියෙන අනන්තව. නිස්ස සුදුස්සෝ යටකොට පුස්ස උඩට ඇවිල්ලා තියෙනවා. අර එක්තරා ගීතයකක් තියෙන්නේ නිස්ස සුදුස්සෝ යට කරලා පුස්ස උඩට මතු වෙලයි කියලා. ඒ මොකද විවිධ තනතුරු, විවිධ දායාද, ඒ වගේම විවිධ ප්‍රත්‍යලාභ, ඒ වගේම විවිධ පරිත්‍යාග සිද්ධ වෙනවා ඡන්දයෙන් අගතියට ගියාට පස්සේ. ඒ සිද්ධ වෙන්නේ පින්වතුනි සුදුස්සාට නෙවෙයි, කැමැත්තට. එයා මගෙත් එක්ක හිටපු කෙනෙක්, එයාට මේක දෙන්න ඕන. එයා අපිත් එක්ක බොහෝම හොඳට කාලයක් වැඩ කරා. ඒ නිසා ඒකට තෝරගන්නටම ඕන මෙයා. එයාට සුසුකන් නැතුණාට කමක් නැහැ, එයා ඒකට ගන්න ඕන. ඒ වගේම තමයි එයා අපිට බොහොම ලැදි. අපි කියන දේවල් අහනවා, අපිට පක්ෂපාතී. ඒ නිසා එයාට මේක ලබා දෙන්න ඕන. ඒ සුදුස්සාට සුදුසු තැන ලබා දුන්නේ නැත්නම් පින්වතුනි බොහෝම අරාජික තත්ත්වයට පත් වෙනවා. පාසල ආයතනය, ඔබ වැඩ කරන තැන, ඔබේ නිවස, ඒ හැම තැනම විනාශයට පත් වෙන්න හේතුවක් තමයි මේ ඡන්දයෙන් අගතියට යන්න. දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම පින්වතුනි, යම් කිසි කෙනෙකුට පින්වතුනි කුසි කර්මයේ පිළිබඳ අවබෝධයක් නැහැ. ගොවිතැන පිළිබඳ අවබෝධයක් නැහැ. ඒ අවබෝධයක් නැති කෙනා, උදාහරණයක් වශයෙන් වක්කඩ බඳින කාලේ, ඊට පස්සේ නියරක යන හැටි, කුඹරට අවශ්‍ය වෙන දේවල් පිළිබඳව අවබෝධයක් නැති කෙනෙක් ඔබේ ගමේ, ඔබේ ප්‍රදේශයේ, ඔබ ඉන්න ස්ථානයේ කුසිකර්මයේ පිළිබඳව ප්‍රධානත්වයට පත් කරනවා. අධ්‍යාපනයත් එහෙමයි. ඒ වගේම තව තව අපි වර්ගීකරණය කරොත් එම ඕන දෙයක් අපිට ඇතුළත් කරගන්න පුළුවන්. එහෙම කෙනෙක් පත් කරොත් එහෙම නුසුදුසු කෙනෙක්, සුදුසු නැති කෙනෙක් ඒ තැන්වලට ඡන්දයෙන් අගතියට ගිහිල්ලා, කැමැත්තෙන් අගතියට ගිහිල්ලා ඒ කෙනාට එතන දියුණු කරන්න බෑනේ. ඕනම ආයතනයක් දියුණු කරගන්නේ කොහොමද සුදුස්සාර සුදුසු තැන දුන්නේ නැත්නම්? ඥාතිකමට, හිතවත්කමට, පවුලේ හින්දා, තමන්ගේ හින්දා, තමන්ට වැඩ කරපු හින්දා, තමන්ගේ ප්‍රදේශයේ කෙනෙක් හින්දා, තමන් ආස කරන කෙනෙක් හින්දා. ඒ කෙනාට පිංගතුනි වැරදි තැනක් ලබා දුන්නොත් එහෙම ඡන්දයෙන් අගතියට ගිහිල්ලා අපි පිංගතුනි කොටක් දුකටපත් වෙන දෙයක්. මොකද අපි පිංගතුනි බොහෝ දේවල් ළඟා කරගද්දි බොහොම සැලකිලිමත් වෙන්න ඕන. අපි කැමති දුරකතනයක් ගත්තට පස්සේ අපිට මේක විකුණලා දාන්න පුළුවන්. අපි ගෙයක් ගත්තට පස්සේ අපි කැමැත්ත හිතලා අපිට ආපහු ඒක විකුණන්න පුළුවන්. වාහනයක් ගත්තට පස්සේ අපි කැමැති හිතලා ඒකත් විකුණලා දාන්න පුළුවන්. හැබැයි අපි පිංගතුනි ආසාවන්ගෙන් මුසපත් වෙලා, කැමැත්තෙන් මුසපත් වෙලා අපිට මිනිස්සු ළඟා කරගත්තොත් එහෙම මිනිස්සු ආපහු එලවන්න බෑ. අපි කැමැත්තෙන් බෝට්ටුවකට නැගලා, පාරුවක නැගලා ගඟක් තරණය කරනවා. ඒ බෝට්ටුවට, ගඟට කැමැත්තෙන්. ඊට පස්සේ එහා ඉවුරට ගිහිල්ලා බැහැලා යන්න පුළුවන් කැමැත්ත ඉවරුණාට පස්සේ. මිනිසුන්ගේ ජීවිතවලට අපේ ආසාවන් සන්තර්පණය කරගන්න, අපේ කැමැත්ත සන්තර්පණය කරගන්න, අපේ ඡන්දය ඇති වෙලා, කැමැත්ත ඇති වෙලා ගොඩ වුණාට පස්සේ
අපිට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ මේ මිනිස්සු අතහැරලා දාලන්න. ඒක හරියට පාරාවලල්ලක් වගේ පස්සෙන් එනවා. අතහරින්න බෑ. ඒ නිසා ඡන්දයෙන් යම් යම් දේවල් තෝරා ගන්නකොට, කැමැත්තෙන් යම් යම් දේවල් අපේ ජීවිතයට ලං කර ගන්නකොට අපි දැනගන්න ඕනේ අතහරින්න පුළුවන් ඒවද. ඒවා අතහැරලා ජීවිතේ ගත කරන්න පුළුවන්කමක් අපිට තියෙවිද? ඒව අතහැරියොත් එහෙම අපිට අනර්ථයක් සිද්ධ වෙනවද නැද්ද කියන එක හිතලා බලලා අපි කටයුතු කරන්න ඕනේ. ඒක තමයි ඡන්දයෙන් අගතියට නොයෑම කියලා කියන්නේ. ඒ නිසා පින්වතුනි, මිනිස්සු කියන්නේ භෞතික වස්තු නෙවෙයි. මිනිස්සුත් එක්ක කටයුතු කරනකොට හරි ප්‍රවේශමෙන්, හරිම පරිස්සමට, බොහොම උවමනාවෙන්, කල්පනාවෙන් කටයුතු කරන්න ඕන. මිනිස්සුන්ට පින්වතුනි ඡන්දයෙන් අගතියට ගිහිල්ලා පොරොන්දු දෙන්න පටන් ගත්තොත් එහෙම, බලාපොරොත්තු දෙන්න පටන් ගත්තොත් එහෙම, විශේෂයෙන්ම අපි මුසපත් වෙන්න පටන් ගත්තොත් එහෙම, ඡන්දේ නිසා, කැමැත්ත නිසා, ආසාව නිසා, ඇල්ම නිසා ලොකු අහිතකර තත්ත්වයකට පත් වෙන්න සිද්ධ වෙනවා. ඒක පළවෙනි කාරණේ. දෙවෙනි එක තමයි පින්වතුනි ද්වේෂය. ද්වේෂය නිසාත් පින්වතුනි අගතියට ගිහිපු පුද්ගලයෝ ඉන්නවා. අකමැත්ත, කැමැති නැති බව. ඡන්දේ කියන්නේ කැමැත්ත, ද්වේෂය කියන්නේ අකමැති බව. ද්වේෂයේ වඩා වර්ධනය වීම තමයි ඡන්දේ, එහෙම නැත්නම් අකමැත්තේ වඩා වර්ධනය වීම තමයි ද්වේෂය කියලා කියන්නේ. මිනිසුන්ට අකමැති දේවල් ඕන තරම් තියෙන්න පුළුවන්. කැමති නැති දේවල් ඕන තරම් තියෙන්න පුළුවන්. ගැළපෙන්නේ නැති දේවල් ඕන තරම් තියෙන්න පුළුවන්. හැබැයි ඒ මතම අපි පින්වතුනි ඒ පුද්ගලයා තීරණය කරනවා නම්, ඒ පුද්ගලයන්ගේ තියෙන දේවල් පිළිබඳව අනාගතය ගැන තීරණය කරනවා නම් හරි ප්‍රවේශමෙන් ඒක කරන්නට ඕන. ඒ මොකද පින්වතුනි අපි අකමැති ඇතම් වෙලාවකට උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම, අපි කියමුකෝ අපි අකමැති මදුරුවන්ට. මදුරුවන්ට අපිට අකමැත්තක් තියෙනවා. මදුරුවන්ට අකමැත්තක් තියෙන බව ඔබටත් මටත් අපි හැමෝටම තියෙනවා. අපි කැමති නැහැ ඇගේ මදුරුවෝ වහනවට. ඒ නිසා පින්වතුනි ඒකෙන් අපි මදුරුවන්ට අකමැති වුණාට පස්සේ මදුරුවෝ මරමර යන එක නෙවෙයි අපේ තියෙන වැඩි. අපිට පුළුවන්කමක් තියෙන උපක්‍රම යොදන්න මේ අකමැත්තෙන් බේරෙන්න. කොහොමද? අකමැත්තෙන් බේරෙන්න තියෙන උපක්‍රම තමයි අපි කල් ඇතුව අපේ නිවසේ තියෙන ජනෙල් දොරවල් ටික වහලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මදුරු දලක් පාවිච්චි කරනවා. මදුරු දලක් පාවිච්චි කළම මේ අකමැත්තෙන් බේරෙනවා. හැබැයි අකමැත්ව දේශයක් වෙන තැන මදුරු දැල ඇතුලේ ඉඳලත් එළියට ඇවිල්ලා මදුරුව මරන්න පටන් ගන්න. ඒ වගේ වැඩක් තමයි මේ දේශය කියලා කියන්නේ. දේශයෙන් අගතියට යෑම කියන්නේ. තරහ ඇති වෙන්න පුළුවන්. අකමැත් ඇති වෙන්න පුළුවන්. මිනිසුන්ට කැමති නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ මිනිසුන් මරා දැමීම, ඒ මිනිසුන්ට වැරදිකරුවන් නිවැරදිකරුවන් කිරීම, නිවැරදිකරුවන් වැරදිකරුවන් කිරීම දේශය නිසා කළ යුත්තක් නෙවෙයි. ඒවා පින්වතුනි සමාජය තුළ ඕන තරම් සිද්ධ වෙනවා. මිනිසුන්ට අකමැති වුණාට පස්සේ, කැමැත්තක් නැති වුණාට පස්සේ පුද්ගලයෙක් ගැන ද්වේෂයක් ඇති වෙනකොට ඒ ද්වේෂයක් ඇති වෙච්ච කෙනා වැරදිකාරයෙක් බවට පත් කරන්න පින්වතුනි ඕන කෙනෙකුට පුළුවන්කමක් තියෙනවා නේද? කැලෑපත්‍ර ටිකක් ගැහුවොත් එහෙම, වැරදි ආරංචි මාර්ග ටිකක් එහෙම එළියට අරගෙන ගියොත් එහෙම ද්වේෂය නිසා පුද්ගලයේ කාලයක් තිස්සේ ගොඩනගාගත්ත දේවල් විනාශ වෙනවා. අපිට පින්වතුනි හැම දිනාටම ප්‍රිය වෙන්න පුළුවන් කමක් නැහැ. මේ අපටත්, ගිහි ජීවිතයේ ගත කරන ඔබටත් හැම දිනාම ප්‍රියත් නැහැ, හැම දිනාම අප්‍රියත් නැහැ. සමහරු අපේ දේශනාවන් වලට කැමති. සමහර කෙනෙක් අපේ දේශනාවන් අහන්න කැමති නැහැ. වැඩක් නැහැ කියලා කියනවා. තව කෙනෙක් ඔබේ කතාව, ඔබේ සිනහවට කැමති. හැබැයි තව කෙනෙක් ඔබ hina වෙනවට, ඔබ කතා කරනවට කැමති නැහැ. ඒ කතා කරනවට හිනහ වෙනවට කැමති නැහැයි කියලා, මිනිස්සෙක් හැසිරෙන විදිහට කැමති නැහැයි කියලා අගතියටපත් වෙලා ඒ කෙනාට දඬුවම් දෙන්න, ඒ කෙනාට දොස් පවරන්න, ඒ කෙනාට වැරදි චෝදනා එල්ල කරන්න, ඒ කෙනාගේ තියෙන යහපත අයහපතක් කරන්න අපි උත්සාහ ගත්තොත් එහෙම පින්වතුනි අපේ ජීවිතයත්, ඒ පුද්ගලයාගේ ජීවිතයත් අසාර්ථක වෙනවා. වෙනස් වෙනවා නේද? මිනිස්සු අකමැති වුණාම කොච්චර ජාති කරනවද? මිනිසුන්ට හෝනියම් කරනවා, පැන්නිලි කරනවා, මිනිසුන්ගේ තියෙන දියුණුවට ඒක කඩාවැටෙන්න කකුලෙන් අදිනවා, පෙස්සම් ගහනවා, මිනිසුන්ගේ තියෙන යහපත විනාශ කරලා දාන්න විවිධ උගුල් අටවනවා. මේ දේශයෙන් අගතියට යෑම නිසා ඒක බුදුහාමුදුරුවෝ පෙන්වනවා ජීවිතෙන් ඈත් කරන්න කියලා. අනිත් එක තමයි පින්වතුනි බය. බය නිසාත් අපි පින්වතුනි අගතියටපත් වෙනවා.
අපි ජීවිතය ගත කරද්දී අපි පින්වතුනි බයටපත් වෙන එක පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ හිරි ඔතප් කියන තැන. හිරි කියන්නේ ලැජ්ජාව, ඔත්තප්ප කියන්නේ බය. මොනවටද පින් දහම් කරන්නට අපි බය වෙන්න එපයි කියලා බුදුහාමුදුරුවෝ පෙන්නලා කියනවා? පවට ලැජ්ජාවෙන්ටත් බය වෙන්නට. මෙතනදී කතා කරන්නේ ඒ වගේම දෙයක් තමයි පින්වතුනි. මෙතනදී අපි කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරලා තියෙන මේ බයෙන් අගතියට යන්න එපයි කියලා. බයෙන් අගතියට ගියාට පස්සේ ඒත් පින්වතුනි සිද්ධ වෙන දේ තමයි හරි කෙනාට හරි දේ ලැබෙන්නේ නැහැ. වැරදි කරුවන්ට පලා යන්න පුළුවන් බයෙන් අගතියට ගියොත් එහෙම. එයා අහවල් කෙනාගේ පුතා. එයාට මේ වගේ බලයක් තියෙනවා. එයා අරය අඳුරනවා. එයා අර අයත් එක්ක සම්බන්ධතාවය පවත්වාගෙන යනවා. අනේ ඒ හින්දා එයාට නම් දඬුවම් කරන්න බෑ, එයාට දොස් කියන්න බෑ කියලා අගතියට ගියොත් එහෙම කොහොමද? තමන්ගේ දරුවෝ ගැනත් එහෙමනේ. තමන්ගේ දරුවෝ තමන්ට පස්සේ නොසලකයි, තමන්ට පස්සේ පලිගැනීම් ඇති කරගනි, තමන්ට පස්සේ චෝදනා කරයි කියන එකෙන් පින්වතුනි දරුවන් නිවැරදි කරගත්තේ නැත්නම් බයටපත් වෙලා ඔබේ දරුවෝ ටික හදාගන්න බෑනේ. පාසල් ගුරුවරු වශයෙන් ඔබ බයටපත් වෙලා ඔබ අගතියට ගිහිල්ලා ඔබ වැරද්දට ඉඩ දුන්නොත් එහෙම දරුවන්ගේ ඒ දරුවෝ හදාගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඔබේ ආයතනයත් එහෙමයි. ආයතනේ විවිධයින්න පුළුවන් විවිධය අඳුරන. ඒ අඳුරන අය හින්දා ඔබ කල්පනා කළොත් එහෙම එයා අඳුරනව අරයව එයාට මොන හරි කිව්වොත් එහෙම මගේ තියෙන රැකියාවක් නැති වෙයි කියලා කල්පනා කරොත් එහෙම කවදාවත් මේ පුද්ගලයා හැදෙන්නේ නැහැ. එයා කවදාවත් නිවැරදි කරගන්නත් බෑනේ. ඒ නිසා ජීවිතය ගත කරනකොට ඍජු ගතියක් තියෙන්නට ඕන. ඍජු ගතිය තියෙන්නට ඕන. ඍජු ගතුවේ නැතිව අපි බයටපත් වෙලා බයෙන් අගතියටපත් වුණොත් එහෙම හරි අමාරුයි පරිපාලනයක් කරන්න. නිවස පාසල මේ හැමතැනම අවසානික තමයි මෝහයටපත් වීම. මෝහයෙන් අගතියට යෑම. ඒකත් පින්වතුනි අපි දකිනවා සමාජය තුළ. මෝහයෙන් අගතියට යෑම කියන්නේ මුලාවටපත් වෙනවා. විවිධ අයගේ වචනවලට, විවිධ අයගේ තිබෙන භාෂාවට, විවිධ අයගේ තියෙන හැසිරීම් වලට, විවිධ අයගේ තිබෙන පින්වතුනි කතාවට මුලා වෙනවා. තේරුම් ගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ කියන්නේ ඇත්තක්ද? මේ කියන්නේ බොරුවක්ද? මේ කියන්නේ හොඳක්ද? මේ නරකක්ද කියන එක පින්වතුනි තේරුම් ගන්න බෑ. ඒ නිසා අපිට පින්වතුනි භෞතික වස්තුන්ට මුලා වුණාට පස්සේ ඒකෙන් බේරෙන්න පුළුවන්. දැන් ඔබ වාහනයක් ගන්නවා. ඒ වාහනය විකුණනකොට විකුණන කෙනා ඔබට බොහොම හොඳට, ඒ කියන්නේ කියලා ඔබට වාහනය විකුණනවා. කාලයක් දවස් කීපයක් පාවිච්චි කරනකොට ඔබට වැටහෙනවා මේක පාවිච්චි කරන්න පුළුවන් එකක් නෙවෙයි. රවට්ටලා මෝහයට පත් වෙලා දීලා තියෙනවා. ඔබ මෝහයට පත් වෙමින් ඔබ අගතියට ගිහිල්ලා ඒක අරගෙන තියෙනවා. හැබැයි ඒක ආපහු විකුණලා දාන්න, ඒක පැත්තකට දාන්න පුළුවන්. හැබැයි මිනිස්සු එක්ක මෝහයෙන් අගතියට ගියොත් එහෙම, මිනිස්සුත් එක්ක ජීවිතය ගත කරනකොට මෝහයෙන් අගතියට පත් වුණොත් එහෙම, අපි කොහොමද මේ මිනිස්සු ඈත් කරලා දාන්නේ? අපි කොහොමද මේ මෝහයට පත් වෙලා මිනිස්සුන්ට අහු වුණාට පස්සේ මේ මිනිස්සුන්ගෙන් ඈත් වෙන්නේ? අපි වටකුරු කරලා අපිව පින්වතුනි බන්ධනය කරලා ඉවරයි ඒ මෝහයට පත් වෙනකොට. ඒ නිසා ජීවිතය ගත කරනකොට පින්වතුනි හරියට තේරුම් ගන්න ඕන එකක් තමයි මේ මිනිස්සු ආශ්‍රය කරන්නේ කොහොමද? පුද්ගලයෝ කවුද? ඒ වගේම මේ පුද්ගලයා තමන්ව මුලා කරනවද? මේ පුද්ගලයා තමන්ව යහපතට අරන් යනවද? මේ පුද්ගලයා තමන්ව හොඳ මාර්ගෙට අරන් යන්නේ කියන එක තේරුම් ගන්න ඕන. මොකද පින්වතුනි මිනිස්සු හරිය කැමති මිනිස්සුව පාවිච්චි කරන්න. අපිට හොඳක් කරනවා කියලා පෙන්නලා බොහෝ වෙලාවට කාලයක් ගියාට පස්සේ අපිට තේරෙනවා ඒ හොඳක් නෙවෙයි කරලා තියෙන්නේ අපිව පාවිච්චි කරලා. එයාලගේ යහපත වෙනුවෙන් අපිව මුලාවට දාලා, අපිව යහපතට යොදවලා, අපිව හිර කරලා ඉවරයි කියලා අපිට ගොඩක් කාලයකට ගියාට පස්සේ තමයි තේරෙන්නේ. ඒ වගේම තමයි මිනිස්සු කැමති අපිව මුලාවටපත් කරලා අපෙන් අසීමිත විදිහට එයාලගේ ප්‍රයෝජන සාධනය කරගන්න, එයාලගේ දියුණුව සාධනය කරගන්න. එව්වත් අපි දැනුවත් වෙන්න ඕන. මිනිස්සු එහෙම අපෙන් ප්‍රයෝජන ගන්නකොට අපි මෝහයට පත් වෙලා අගතියට ගියොත් එම කාලය ගිහිල්ලා අපේ බොහෝ දේවල් වෙනසලා තියෙන්න පුළුවන්. ඒ නිසා ගිහි ජීවිතයේ ගත කරන ඔබට හරි වැදගත් මේ කාරණේ මොකද? තව කෙනෙක් තෝරගන්නකොට, තව කෙනෙක් ඔබේ ජීවිතයට එකතු කරගන්නකොට, තව කෙනෙකුත් එක්ක උදාහරණයක් ගත්තට පස්සේ අලුත් ජීවිතයක්
යුග ජීවිතයක් පටන් ගද්දී උනත් පින්වතුනි මෝහයට පත් වෙලා පුද්ගලයා විශ්වාස කරොත් එහෙම අගතියට ගියොත් එහෙම ඔබේ ජීවිතය විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා මේ හිමිදිරි උදෑසනම කාරණා හතරක් ගැන කතා කළා. ඒක තමයි පින්වතුනි සතර අගතියෙන් අගතියට නොයෑ ඡන්දය, දේශය, බය, මෝහ කියන කාරණා හතරින් දුරස් වෙලා ඒ වගේ අගතියට නොයා අපි පින්වතුනි ජීවිතේ පටන් ගැනීම ගැන තමයි අද දවසේ මුදෑසන කාලෙම ඔබත් එක්ක කතා කරේ. ඒ නිසා ඔබට වැටහීමක් එන්ට ඇති කියලා මම හිතනවා ඡන්දය, දේශය, බය, මෝහය පිළිබඳව. ඒ නිසා මේ හතරින් අගතියට නොයා සුගතිමත් වීම සඳහා එහෙම නැත්නම් ඔබේ ජීවිතේ සාර්ථක කර ගැනීම සඳහා මේ දහම් කරුණු හේතුවක් වේවා, වාසනාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ හැම දිනාටම නිර්වාණ අවබෝධයේ පිණසක් මේ දහම් අවබෝධයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.